වාෂ්පීභවනයේ සාමාන්‍ය ළමයි වෙන්නේ මතුපිට පුෂ්පයෙන්. හරි. ද්‍රවයක මතුපිට පුෂ්පයෙන් තමයි වාෂ්පීභවනය වෙන්නේ. බුබුල් දාන්නේ නැහැ මේෙන් ඈ. ඒතකොට ළමයි දැන් මේ ද්‍රව ජලයේ වාෂ්ප බවට පත් වෙද්දී තාප ශක්තිය අවශෝෂණය කරගන්නේ මේ. තාප ශක්තිය අවශෝෂණය කරගද්දී ළමයි මේ එයාගේ දින ද්‍රවයෙන් තමයි මේ තාපය උරා ගන්න. උරාගෙන එයා වාෂ්ප බවට පත් වෙලා මේ ඉහළට යනවා. එතකොට ළමයි වෙන්නේ මේක සිසිල් වෙනවා. ඇයි? ඇයි සිසිල් වෙන්නේ? ඇයි ළමයි මේකේ තියෙන තාප ශක්තිය මේ ද්‍රව ජලය හරි ඕනම දෙයක මේ ද්‍රවයක තාප ශක්තිය උරාගෙන තමයි ද්‍රව අණු වාෂ්ප බවට පත් වෙන්නේ. එතකොට මේක සිසිල් වෙනවා. ඒක තමයි සාමාන්‍ය ළමයි දැන් ඕගොල්ලෝ ගොඩක් කලකට මේක හොඳටම වෙනවා මැටි කලයක් ගත්තොත් නේ සාමාන්‍ය මැටි. මැටි කලයක වතුර සිසිල් වෙන්නේ ඒකයි ගොඩක්ම. හරිද? මැටි කලයක වතුර සාමාන්‍ය මැටි කලයක් වෝ නැහැ. අර මැටි කලයක හොඳට වෙනවා ළමයි. මොකද මැටි වල මෙතන ඕගොල්ලෝ දන්න චූටි චූටි සිදුරු තියෙනවා. දැන් ඇලුමිනියම් කලයක දැම්මොත් ළමයි වාෂ්ප වෙන්නේ මෙතනින් විතර නෙමෙයි. මොකද මෙහෙන් විතරයි මේ වාෂ්ප වෙන්න වර්ගඵලයේ සම්බන්ධලා දින ද්‍රව පුෂ්ඨයේ. හැබැයි දැන් මැටි කලයක් ගත්තු ළමයි මේ ඇලුමිනියම් කලයක හොම සිදුරු නැහැනේ. මැටි කලයක චූටි චූටි සිදුරු තියෙනවා. එතකොට අර මැටි කලයක වතුර සීතල වෙන්න හේතුව තමයි දැන් මැටි කලයේ අතරින් දැන් මේ මැටි බාන්ද ගැන වැදගත්. අපි ගොඩක් අය දැන් මැටි බාන්ද භාවිතා කරනවා අඩුයි. අතන මැටි බාන්ද තමයි ගොඩක් පාවිච්චි කරන්න ඕනේ. ගොඩක් රෝග වලට එහෙම පවා හොඳයි. ඇලුමිනියම් බාන්ඩ වල ආහාර කිසීමේදී හරි ගොඩක් වෙලාවට අපිට මේ අහිතකර ද්‍රව්‍ය වල මිශ්‍ර වෙනවා නේ. ලෝහ වර්ගනේ මැටි බාන්ද වල ආහාර පිසින තරමට හොඳයි. ඉතින් සමහර අය මේ ගෑස් යනවා කියලා වැඩිපුර නේ මැටි බාන්ද වල උයන්නේ නැහැ. හරි හැබැයි මතක තියාගන්න මැටි බාන්ඩ අපිට ගොඩක් මේ දේශීය කර්මාන්ත හරි වැදගත්. මොකද සමහර රටවල මිනිස්සු තමයි මේ ලංකාවේ තියෙන මැටි වලට ඉල්ලුම් වැඩි මැටි බාන්ඩ වලට. ලංකාවට ආගයක් නැති වුණාට හරි ලංකාවට ආගයක් නැහැ. ගොඩක් අය ගෙවල් වල මැටි බාන්ද නැහැ, මැටි බල නැහැ. හරි මැටි බල මොකුත් නැහැ. ඇලුමිනියම්මයි තියෙන්නේ. හරි ඇලුමිනියම් බාන්ඩ වල ඉවුවහම කෑම රහස් නැහැ. මේ කෑම වල රසය අඩු වෙනවා. ඒ වගේම ලෙඩ රෝග වැඩි. හරි ඒවල තියෙන එක එක ලෝහ සංඝටකන තියෙනවා මිශ්‍ර වෙනවා කෑම වලට. ඉතින් මැටි කියන එක වර්ගය ඔයගොල්ලෝ දන්නා ෆිල්ටර් එකක් ගත්තත් මැටි දිනවා නේ. හරි ෆිල්ටර් එක මැටි වලින් අපිට අර මැටි වල මැටි අංශු වලට තමයි අල්ල ගන්න පුළුවන්. හරි අහිතකර තියෙන අංශු. හරිද? එක එක කිමිකල් වර්ග මැටි වලට අල්ලගෙන තියා ගන්න පුළුවන්. ඒත් මැටි හරහා ජලයේ යද්දී ඇතන පිළිසු දිනවා. ගොඩක් ෆිල්ටර්ස් වල මැටි පාවිච්චි කරනවා. හරිද මේ මැටි වල ළමයි ඔයගොල්ලෝ දන්නා චූටි චූටි සිදුරු තියෙනවා. මැටි වල විදිහ ඔයගොල්ලෝ අධ්‍යයනය කරනවා කිමිෂි වල. ඒතකොට මේ සිදුරු අතරින් දැන් අර මැටි කලයක් අපි අතගාලා බැලුවොත් වටේ මොකද වෙන්නේ? මැටි කලයක් වටේ අතගාලා බැලුවොත් නිකන් දිය සීරාවක් වගේ අපිට දැනෙනවා නේ. ඒ වෙන්නේ මේ මැටි වල තියෙන ලොකු කිල් නෑ. ලොකු කිල්ස් තිබ්බොත් වතුර ටික ලීක් කළා යනවා. අර චුටි චුටි සිදුරු අතරින් මේ ඇතුළේ තියෙන ජලය එළියට එනවා. හරි චුටි චුටි ජලය මේ කියන්නේ මේ සිදුරු අතරින් ජලය ඔහොම ටික ටික එළියට එනවා. ඇවිල්ලා ඒක වාෂ්ප වෙනවා. ඒතර මේ ළමයි හැමතැනින්ම දැන් මෙතන හැමතැනින්ම මේ අර ජලයත් එක්ක ගැටෙන හැමතැනින්ම මේ ජලය මෙහෙම එළියට ඇවිල්ලා වාෂ්ප වෙද්දී ද්‍රව ජලයේ වාෂ්ප වෙද්දී තාප ශක්තිය අවශෝෂණය කරගන්නේ මේ. එතකොට ළමයි මේ මැටි කලයේ ඇතුළේ තියෙන ජලයෙන් තමයි තාප ශක්තිය ඇදලා ගන්න. ඇදලා ගද්දී ඇතුළේ ජලය හොඳට කූල් වෙනවා. හරි සෑහෙන කූල් වෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍ය මැටි කල වල වතුර දැන් ඉන්න ළමයි බීලා නැසන්නේ හරිද? මාර මේ කූල් එකක් තියෙනවා මැටි කලයක වතුර පොද්දි. අර ඇලුමිනියම් කලයක දැම්මහම ඔය වෙලේ වෙන්නේ නැහැ. උඩින් පොඩි වාෂ්ප වීමක් වෙනවා. එහෙම උනාට ලොකුවට මේක කූල් වීමක් වෙන්නේ නැහැ. හරි මැටි කලයක වතුර ඒකයි කූල් වෙන්නේ. හරි ඒකත් අපිට වැදගත්. ආ වාෂ්පීභවනයේ උදාහරණ තමයි මොනවද? දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඇඳුම් හොදලා හරි බැලක වැනුවාම හරි ඇඳුම් වල තියෙන ජලය ටික ටික මොකද වෙන්නේ? ඈ තෙත හිඳෙනවන්නේ වේල්නවා කියලා කියන්නේ. ඒ ඇඳුමක් වේලෙන්නේ කොහොමද? ඒ ඇඳුමේ තියෙන ජලය ද්‍රව ජලය වාෂ්ප බවට පත් වෙනවා. ඒතකොට ඇඳුම් සාමාන්‍යයෙන් ඉක්මනට වේලෙනවා අවුව වැඩි නම්. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි නම් ඉක්මනට අර ඇඳුමේ තියෙන ද්‍රව ජලය වාෂ්ප බවට පත් වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය සුලක දැන් අවුව නැතත් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා හොඳට මේ අවට වායු ගෝලෙ කැළඹෙනවා නම් කැළඹෙනවා කියන්නේ හොඳට සුලං හමනවා නේ. හරිද? ක්‍රෙදීන් අවර හුල ගැනා වගේ ඔයගොල්ලෝ දැකලා තියෙයි. ඒ වගේ වෙලාවටත් මේ හොඳට මේ ද්‍රව ජලයේ වාෂ්ප බවට පත් වෙනවා. ඇඳුම මේ හොඳට වේලෙනවා ඉක්මනට. හරි ඒක වාෂ්පීභවනයේ ළමයි මතක තියාගන්න. ඒකේ ශ්‍රීකතාවය අපිට වැඩි කර ගන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි කරලා හරි මේ අවට වායු ගෝලෙ තියෙන කැළඹිලි සහගත තත්වය නේ. ඒ වගේම පොඩ්ඩක් මතක තියාගන්න උෂ්ණත්වය වැඩි කරලා නැත්නම් වර්ගඵලය වැඩි කරගන්නත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දැන් වතුර හැලුනහම ළමයි බිම. හරි බිම වතුර හැලුනහම මොකද කරන්නේ ඕගොල්ලෝ? මේක ටික ටික වාෂ්ප වෙනවා. හැබැයි ඕක ටිකක් අපිට ඉක්මනට වාෂ්ප කරන්න අපි මොකද කරන්නේ? මේක අපි පොඩ්ඩක් මේ සමතලා කරනවා නේ. හරි. මොකක් හරි මොප්පයක් හරි අරගෙන මේක පොඩ්ඩක් අපි සමතලා කරනවා. අර එක කොටේ තියෙන ජල ස්කන්ධය අපි පොඩ්ඩක් සමතලා කරලා දානවා.
සමතල කරලා මොකද්ද කරන්නේ වර්ගඵලයේ වැඩි කරනවා මොකද මතුපිට පුෂ්ටේන්නේ වාෂ්ප බවට පත් වෙන්නේ තාපාංගයට ඇවිල්ලා නැහැනේ තාපාංගයේදී හැමතැනින්ම බුබුළු දා වාෂ්ප වෙන්න ගන්නවා සාමාන්‍ය වාෂ්පීභවනයේදී වෙන්නේ මතුපිට පුෂ්ටේන් විතරයි ඒකෙන් වර්ගඵලයේ වැඩි කරාම වාෂ්පීභවන ශ්‍රීකතාවය වැඩි වෙනවා හරි හැබැයි ළමයි වායුගෝල පීඩනේ වැඩි වුණොත් මොකද වෙන්නේ වායුගෝලීය පීඩනේ වැඩි වුණොත් ළමයි මේ ද්‍රව අණු වලට වාෂ්ප කලාපෙට එන්නේ නැහැ يعني මේ වායු බවට පත් වෙලා උඩට එන්නේ නැහැ උඩට එන එක ළමයි මේකේ බාධාවක් ඈ වායුගෝලීය පීඩනේ වැඩි වුණාම මේ ද්‍රව අණු වාෂ්ප අණු බවට පත් වෙලා උඩට එන්න බාධාව වැඩි එතකොට වෙන්නේ වාෂ්පීභවන ශ්‍රීකතාවය අඩු වෙනවා තාපාංගයක් බලන්න ඕනේ ඒක තාපාංගයටත් වැදගත් ඈ නේද දැන් මම කිව්වා දැන් අපි කලින් ඉගෙන ගත්ත ළමයි දැන් ජලය ළමයි හැමතිස්සෙම සෙල්සියස් 100 දී නෙමෙයි නටන්නේ සාමාන්‍ය මම ඒකයි කිව්ව පීඩනයත් එක්ක සාමාන්‍ය මේ වායුගෝලීය පීඩනය වායුගෝලීය පීඩනය ළමයි පහළට දින්නේ හරි එතකොට මේ ද්‍රව භාජනය අපි රත් කරලා සෙල්සියස් 100 දෙද්දී වාෂ්ප වෙනවා නැත්නම් අපි කියනවා නටනවා නේ වාෂ්පීකරණය වෙනවා හරි සෙල්සියස් 100 දී කියන්නේ වාෂ්පීකරණය වෙනවා කියලා ඒකට ළමයි මේ වායුගෝලීය පීඩනේ බලපානවා ඈ දැන් වායුගෝලීය පීඩනේ සාමාන්‍ය පැස්කල් ලක්ෂයක් වගේ තිබ්බොත් තමයි සෙල්සියස් 100 දී ජලය මොනවා වෙන්නේද වාෂ්පීකරණය වෙන්නේ හරි ද්‍රව ජලයේ කි වාෂ්ප බවටපත් වෙනවා ඕකට අපි කියන්නේ වාෂ්පීකරණය. හැබැයි නුවර එළිය වගේ පැත්තෙක් ගත්තොත් මොකද වෙන්නේ? නුවර එළිය වගේ ගත්තොත් ටික කඳුකර පැත්තක තියෙන්නේ උඩට යන්න යන්න වායුගෝලීය පීඩනේ අඩු වෙනවා. ඒක කඳුකර පැත්තක අපි සාමාන්‍යයෙන් ගත්තොත් වායුගෝලීය පීඩනය පැස්කල් ලක්ෂයකට වඩා අඩු වෙන්නේ. අඩු වුණාම ළමයි සෙල්සියස් 100ට එන්න කලින් සාමාන්‍ය සෙල්සියස් 95 එළිය වගේ නේ. හරි සෙල්සියස් 95 92 93 වගේ උෂ්ණත්වයකදී මොකද වෙන්නේ? මේ ජලය බුබුළු දදා නටමින් වාෂ්ප කලාපෙට යනවා. ඒ නෝරේලිය වගේ පැත්තක නැත්නම් උඩහා පැත්තක කන්දක් මුදුනේ වගේ බැලුවොත් මේ ජලය නටන්නේ සෙල්සියස් 100 දී නෙමෙයි ඊට කලින් නටනවා. හැබැයි දැන් ප්‍රෙෂර් කුකර් එක ගත්තොත් මොකද ප්‍රෙෂර් කුකර් එක පීඩන මුදුන. ප්‍රෙෂර් කුකර් එකේ ළමයි ඇතුළේ පීඩනේ වැඩි කරනවා. හරි ඒකේ සිස්ටම් එකක් තියෙනවා ඇතුළේ පීඩනේ වැඩි කරනවා. සාමාන්‍ය වායුගෝලීය පීඩනයට වඩා පීඩනේ දෙගුණයකින් තුන්ගුණයකින් හරි වැඩි කරාම එතකොට මේ ජලය ළමයි සෙල්සියස් 100 දි නටන්න බෑ නටන්නේ නැහැ ඇත්තටම ඇයි පීඩනේ වැඩි නේ පීඩනේ වැඩි කරාම උඩින් යොදන ඒ පීඩනේ මැද පවත්වාගෙන මෙයා උඩට එන්න හරි එම පීඩනයට සමාන හෝ ඊට වඩා වැඩි පීඩනයක් අපි හදාගන්න ඉන්නේ නේ ඒ කියන්නේ මේ අවටින් ඉහළින් පහළට ඇතිවන වායුගෝලීය පීඩනයට සමාන හෝ ඊට වඩා වැඩි පීඩනයක් ඇති වුණොත් තමයි ජල වාෂ්ප වලින් ජල වාෂ්ප උඩ කලාවට එන්නේ වාෂ්ප බවට පත් වෙලා එකෙන පීඩන උදින සාමාන්‍ය ජලයේ සෙල්සියස් 130 140 වගේ උෂ්ණත්වවල දැනගන්න නටන්නේ නැහනේ. හරි ඒ වගේම වැදගත්. තමාලට මේ කඳුකර ප්‍රදේශයේ ඉන්න කට්ටියට මේ විතරේ හැම තඹ ගන්න බෑ හරියට. හරි ඔන්න බලන්න පුළුවන්. සමාලලට විතරේ දැන් සෙල්සියස් සමු ගණන් ඕල්ඩි වගේ සාමාන්‍ය අර හොඳට විතරේ තැම්බෙන්නේ නැහැ. නේ සෙල්සියස් 0 වගේ ඉන්නේ බෑ. එතකොට සමාලලට ඒක විතරේ බාගෙට තැම්බිලා තියෙන්නේ. ඒ කියන්නේ විතරේ දැන් ගොඩක් ඔය කඳුකර ප්‍රදේශවල ඉන්න කට්ටියට විතර තම්බ ගන්න ගියාම ගැටලු වෙනවා. මොකද ජලය දැන් නටන්න ගන්නවානේ සෙල්සියස් 90 ගණන් වල සීරේකන් තියෙන්නේ නේ. ඒකින්ද සෙල්සියස් 90 ගණන් වලදී ජලය නටන්න ගන්නවා. ඊට පස්සේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. මොකද ජලය දැන් නට නට ඔක්කොම වාෂ්ප වෙනවා. සෙල්සියස් 92 ගණන් 93 නම් ඔය වගේම තමයි තියෙන්නේ. ඉක්මනට නටනවා කඳුකර ප්‍රදේශවල. හරි. ඒ වගේ කට්ටියට ප්‍රෙෂර් කුකර් පාවිච්චි කරන්න යනවා විතර එහෙම තම්බන්න ගියාම නැත්තම් විතරේ දැන් මේ වගේ පැටි වල ඉන්න කට්ටිය විතරේ දැම්මුවාම හරි කට්ට ගලවලා බැලුවොත් පොඩ්ඩක් අර විතරේ ඇතුලින් නම් ද්‍රව ගතිය වගේ දිනවා ශාවේනේ අර හොඳටම ඝන බවට විතරේ තැම්බිලා නැහැ හරි ඒ වගේ ගැටලුපත් ගැල්ලුකාරී අවස්ථා දිනවා හරි ඊට පස්සේ දැන් අපි ගත්තොත් ඔගේ තාපාංගයට වගේම ද්‍රවාංගයටත් බලපානවා හරි ද්‍රවාංගයටත් බලපානවා ඒතර පීඩනය වැඩි කරාම ළමයි තාපාංගය වැඩි වෙනවා හරි එතන වාෂ්ප බවට පත්වන උෂ්ණත්වය කියන්නේ වාෂ්පීකරණ උෂ්ණත්වය වැඩි වෙනවා පීඩනය අඩු වුණාම වාෂ්පීකරණ උෂ්ණත්වය අඩු වෙනවා තාපාංගය. හැබැයි ද්‍රවාංගය ගත්තොත් මොකද වෙන්නේ? ද්‍රවාංගය ගත්තොත් ඕකේ අනිත් පැත්ත වෙන්නේ. පීඩනය වැඩි කරාම ළමයි දැන් අපි සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී ජලය ගත්තොත් ද්‍රවාංගයේ සෙල්සියස් 0යි තාපාංගයේ සෙල්සියස් 100යි. සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී පීඩනය වැඩි කරොත් මොකද වෙන්නේ? තාපාංගය වැඩි වෙනවා. ඒ ජලය 100 දී නටන්නේ නැහැ. ජලය 100 ගණන් වලට එනකන් නටන්නේ නැහැ එතකොට නේ. පීඩනය වැඩි කරාම හැබැයි මතක තියාගන්න ද්‍රවාංගය අඩු වෙනවා. පීඩනය වැඩි කරනවා ළමයි මතක තියාගන්න ද්‍රවාංගය අඩු වෙනවා. ඒ කියන්නේ අපිට ඕනම් පීඩනය වැඩි කරලා මේ ඍණ පහේ සෙල්සියස් ඍණ පහේ කියන අයිස් කුට්ටියක් දිය කරන්න පුළුවන්. ඒක නිසා අපි අයිස් කැටයක් ෆ්‍රිජ් එකෙන් අරගෙන ඩීෆ්‍රිජරේකින් අයිස් කැටයක් අරගෙන ළමයි ඔන්න තද කරොත් මොකද වෙන්නේ?
හැබැයි උෂ්ණත්වයේ අයිස් කැඩේ ඍණ ගණන් තියෙන්නේ. ඍණ 5 ඍණ 10. හැබැයි අපිට මොකක් කරන්න පුළුවන්ද? පීඩනය වැඩි කරලා, තද කරලා ද්‍රව කරන්න පුළුවන්. පීඩනය වැඩි වුණාම මේ ද්‍රවාංගය අඩු වෙනවා. හැබැයි තාවාංගය වැඩි වෙනවා. මතක තියාගන්න. පීඩනය අඩු කරොත් මොකද වෙන්නේ? පීඩනය අඩු කරොත් දැන් නූර වගේ පැත්තෙන් ගත්තොත් මේ නූර එළියේ සඳුකර පැති වල තාවාංගය අඩු වෙනවා. පීඩනය අඩු කරාම ද්‍රවාංගය වැඩි වෙනවා. හරි ද්‍රවාංගය වැඩි වෙනවා. මතක තියාගන්න. එතකොට සෙල්සියස් 1 2 3 දී වගේ මොකද වෙන්නේ? අයිස් බවට පත් වෙලාම ජලය දිනවා. හරි. ඉතින් ඔය පොඩ්ඩක් මතක තියාගන්න පීඩනයත් එක්ක මේ වායුගෝලීය පීඩනයත් එක්ක ද්‍රවයේ තාවාංගය සහ ද්‍රවාංගය වෙනස් වෙන එක තේරුම් ගන්න ඕනේ. හරි මම මේක නෝට් එකේ දාලා තිනවා මේ වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය. හරි. දැන් සාමාන්‍ය ඕඩිගලොන් මාධ්‍යසාර වගේ මොකද වෙන්නේ? අපි මූඩි ඇරලා තියන්න එපා කියන්නේ. ටක් ගාලා වාෂ්ප වෙලා යනවා. ඒක පොඩ්ඩක් වාෂ්පී කරන වාෂ්පීභවන ශ්‍රීකතාවය වල වැඩිනේ. ටක් ගාලා වාෂ්ප වෙනවා. ඕඩිගලොන් මාධ්‍යසාර වගේ ඒවා මූඩි ඇරලා තිබ්බ ගමන් ටක් ගාලා හරිද? තාවාංගරේ නොන්නේ ටක් ටක් ගාලා වාෂ්ප වෙලා යනවා. වාෂ්ප වෙන ද්‍රවය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් වාෂ්පීකරණය කියලා කියන්නේ නැත්නම් අපි ගත්තොත් වාෂ්පීකරණය කියලා කියන්නේ කිසියම් ද්‍රවයක් තමාගේ තාවාංගයට ආවට පස්සේ තාවාංගය කියන්නේ උෂ්ණත්වය. ජලය නම් සෙල්සියස් 100 නේ. ආවට පස්සේ බුබුළු දමමින් ඒ ද්‍රවය මේ වාෂ්ප බවට පත්වීමේ ක්‍රියාවලිය වාෂ්පීකරණය. අනිත් එක වාෂ්පීභවනය. හරි වාෂ්පීභවනය ළමයි ඕනම උෂ්ණත්වයකදී වෙන්න පුළුවන්. ඒ වායුගෝලීය පීඩනයේ පරිසර ස්වභාවය බලපානවා. ඊට පස්සේ පරිසරයේ ළමයි ආර්ද්‍රතාවය ඕකත් බලපානවා වාෂ්පීභවනයේ. මොකද පරිසරයේ ළමයි ජල වාෂ්ප වැඩිපුර තිබ්බොත් මේ ද්‍රවයෙන් ජලය මේ උඩට එන එකට පොඩ්ඩක් මොකද බාධාවක් නේ. දැන් අවට වායුගෝලයේ ජල වාෂ්ප ගොඩාක් තියෙනවා. මොකද වායුගෝලයේ ළමයි කිසියම් පරිසරයක මේ ජල වාෂ්ප තියාගන්න පුළුවන් සීමාවක් තියෙනවා. කිසියම් උෂ්ණත්වයක් ගත්තාම මේ වායුගෝලයේ ජල වාෂ්ප තියාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා තියාගන්න බැහැ. ඊට වඩා තියාගන්න ඕන එක පරිමාව වැඩි කරන්න ඕනේ. පරිසරයේ පරිමාව වැඩි කරොත් තව වැඩිපුර ජල වාෂ්ප තියාගන්න පුළුවන්. නැත්තම් උෂ්ණත්වය වැඩි කරන්න ඕනේ. උෂ්ණත්වය වැඩි කරලත් අපිට ජල වාෂ්ප වැඩිපුර තියාගන්න පුළුවන්. හරි ජල වාෂ්ප තියාගන්න පුළුවන් ගන්න උපරිම උනාට පස්සේ තවදුරටත් මේ ද්‍රව ජලයේ වාෂ්පවට පත් වෙන්නේ නැහැ. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ආර්ද්‍රතාවය වැඩි වුණාම පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර අමුතුවෙන් තව අලුතෙන් මේ ජලයෙන් වාෂ්ප එන එක අඩු වෙනවා. තවලට එන්නේ නැති වෙන්නත් පුළුවන්. හරි ඉතින් මේ වගේ දේවල් වැදගත්.